सुबह जा सकते हैं वहाँ में सिंगल वाले जाति के संग जाने प्रचार के लेगा मधुभाषण में बात करना हमसे अद आप ही पैदे है ग्रास अंग काल या कट उत्तर लबादी में सहा कमिनी लग की बच की स्थिति बला मेरे काली आप दम नताशा इतनी सूर्य सहा अगे वटा इन संविधानात्मक कंडायम कुसिन लंका उतुल सिविल अरगले सहा सिविल युद्ध में तत्ते रट पचकिरी में अरमुनिन वायरी सागत प्रकाश ने कुछ किरी में पिलीबंद अभी अपराध परीक्षण डिपार्टमेंट अनुमति कला मीट पे इट पास ए पी बंद अभी अद देखा देखा हमारे आसन काले का कट उत्तर क्लबा दूंगा ए तेक अद अभी तब पेमीन लाख कला में नटाशाट पक्षवाती पीरीसा गरु अधिकरण विनसुवर हट बलपैन किरी में संबंधे अभी तर उत्तर वार्ता कला यात्र विशेष किन्नोने मे वेनकोट मे अरगले अरला दुखी अंतिम रेखीला अविल मे अरगले नियमो दैंग मे वेनकोट एगोलंगे दुखी अंतिम रेखरगे तीर विशेष अभी गत्ता मे अभी दुखी अंतिम रेखी आपे मिनसूट दुखी दिन मे वेनकोट डोलर इतम शीघ्र पहाले आने बड़मील पहालने यूनाट मे अरगले दुखी दिन अंतिम रेगी कटी कवरुद मे वेनकोट ने मेवेन कथाकर कौरुद्ध दैंग मेवेन रखियावस्थ मिलियन लक्ष दहाक आसन का प्रमाण इधिग्रीम श्रेष्ठ तुला अहिमेलाती है तो मेवेन दैन डोलर का अडून सिमेंटी का अडून मेवगैन अरगल कार्यो कौर कथाकर अवे मे अरगल कार्योटमा मेवेन अभी जनगण लभ्यतीनवा दैन मे मे आयतन वलूना इक आयतने नड़ूट सदहासीक नड़ूट आयतने एसीडी का එතකොට ආයතනයේ ඩේටා බිල් ටික එතකොට ආයතනයේ මාසික කුලී පදනම මේ සියල්ල ගවන්න මිලියන ගණක් සල්ලි මාසික වියදම් කළා. පඩි වලට අමතරව. ඊට පස්සේ මේ අරගලයට සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා දැන් මේ වෙනකොට කොළඹ අපාර්ට්මන්ට් වල ඉන්නවා. සමහර කට්ටිය බ්ලොග් පිටරටවල් වලින් බ්ලොග් ගල් ඉන්නවා. සමහර කට්ටියගේ account වල කෝටි 8යි. එක account එකේ කෝටි 8යි අත්අඩංගුවට ගත්ත පුද්ගලයන්ගේ. එතකොට මේ අරගලයේ ඉන්න නායකයෝ ටික මේ වට සල්ලි ආවේ ඒගොල්ලන්ට මොන වටද? එතකොට මේගොල්ලන්ට මෙහෙම සල්ලි ආවේ මේ ලංකාව තුල සිවිල් අරගලයකට යොමු කරන්නද? එතකොට මේගොල්ලෝ දිගින් දිගටම මේ සිදු කරන ප්‍රකාශය තුලින් අපිට මනාව පිළිහිඹු වෙනවා. අපිට තේරෙනවා මොකද්ද මේගොල්ලෝ මේ එන්න හදන්නේ කියලා. මොකද විශේෂයෙන්ම අපි දැක්කා බොරැල්ල කනත්ත ගාවදී LDT 18 වෙනිදා මියගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් සමරූප පිරිස් දැන් මේ වෙනුවෙන් පෙනී ඉඳිනවා. එතකොට කවදාකවත් අපි දැක්කේ නැහැ. දැන් අපි දැක්කා සේපාල ඒකනායක අත්අඩංගුවට ගන්නකොට ඒක ප්‍රකාශන අයිති ගැන කතා කරන්න කවුරුත් ආවේ නැහැ. භාෂණීය නිදහස ගැන කතා කරන්න කවුරුත් ආවේ නැහැ. හැබැයි මේ බොනගේන් කණ්ඩායමට සම්බන්ධ අන්තවාදී පිරිස අත්අඩංගුවට ගන්නකොට අපිට අර බලල මල්ලෙන් එළියට පයින්න වගේ අපිට පේනවා තැන් තැන් වල ඉන්න මේ කට්ටිය ප්‍රකාශන අයිති භාෂණීය නිදහස කියලා කතා කරනවා. එතකොට නතාෂාට විතරද භාෂණීය නිදහස් තියෙන්නේ? එතකොට සේපාල වෙනුවෙන් පෙනේ හිටියේ නැත්තේ ඇයි? එතකොට අපි දැක්කා මේ ඉරාන් වික්‍රමරත්න පවා මේ වෙනුවෙන් කතා කරනවා. එතකොට ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට මේ සේපාලව දැක්කේ නැද්ද? හරිද? එතකොට සේපාල ඒගොල්ලන්ගේ කඳුකර නියෝජනය නොකරන හින්දාද මේ ඒ වෙනුවෙන් පෙනී නොසිටියේ? ඒකේ හින්දා අපි මේ කියනවා රට තුල සිවිල් අරගලයක් ඇති කරලා රට තුල ජනතාවට නැවතත් යුදමය තත්ත්වයකට තල්ලු කරලා මේ රටේ ත්‍රස්තවාදී වපුරලා ජාතිවාද ජාතිවාදී වපුරලා මේ රට විනාශ කරන්න හදන වැඩපිළිවෙලට වැටවඳින්න කියලා තමයි අද අපි මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු සටහන් කරලා දීලත් පැමිණිල්ල යොමු කරලත් ඉල්ලා සිටියේ. දැන් ඔබතුමන්ලා දැන් පැමිණිල්ල කරේ අරගලේ තියෙන යම් යම් දූෂණ අවස්ථා ගැනත් කිව්වද නැත්නම් මේ ආගම් අපි අරගලේ තියෙන යම් යම් දූෂණ අවස්ථා ටිකකුත් ගැන කිව්වා. මොකද අපිට දැන් මේ වෙනකොට අරගලේ හිටපු පරගල දැන් අරගලේ කරේ මිනිස්සු බඩගින්න වෙනුවේ අරගලේ කරේ මිනිස්සු පෙට්‍රල් ටික ඉල්ලන්න පොලිම් වල ඉන්න බෑ කියලා අරගල කරේ. ඊට මේ අරගලය මිනිසුන්ගේ බඩගින්න පරගලයක් කරගෙන ඩොලර් ඉපයීමේ මාර්ගයක් කරගත්තු පිරිසක් බිට්කොයින් බයිනෑන්ස් වගේ ගිනුම් හරහා බයිනෑන්ස් බිට්කොයින් වගේ මුදල් ඒක පාවිච්චි කරලා ලංකාවට අසීමාන්තිකව කළු සල්ලි ගෙනාවා. එතකොට අපි දැක්කනේ හොඳටම නිමලන් වගේ ඩයස්පෝරාව නියෝජනය කරන පුද්ගලයෝ කියනවා අපි කෝටි ගාණක් වියදම් කරලා කෝටි 250කට වැඩි අපි අරගලයට ඒ දාස් ටිකේ වියදම් කරා කියලා එයාම පිළිගන්නවා. එතකොට මේ වගේ මුදල් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සල්ලි ආවෙ මොකටද? මේ සල්ලි මොනවද උනේ? මේ සල්ලි පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන්න කියලා මේ අරගලේ කාටද ගියේ? මොකද අරගලේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයන්ගේ ගිණුම් වල තියෙන සල්ලි ආපු ක්‍රමවේද තියෙනවනේ. ඒ සල්ලි කෝටි 8 තියෙන account තියෙනවා කියලා දැන් මේනකොට වාර්තා වෙනවා. එතකොට ඒවල ඇයි සල්ලි දුන්නේ? හරි, ඒ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් අරගලේ අරමුණ උනේ මූලික අරමුණ ගෝටා ගෝහම් කියන සටන් පාටිය අරගෙන ආවේ. නමුත් මේකෙන් පස්සේ දැන් අපිට පේනවා මේ
ආගම්වලට විශේෂයෙන් බෞද්ධ ආගමට පහර ගහන්න අරගලේම පිරිසක් ඇවිල්ලා ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලන්ගේ පරමාර්ථ වෙනස් වෙලාද? දැන් මේගොල්ලෝ මේ රැඩිකල් වෙනසක් කරනවා කියන්නේ මේ ආගම්වලට පහර දෙන එකද රැඩිකල් වෙනස? නෑ, රැඩිකල් කියලා කියන්නේ මේ බෞද්ධ ආගමට විතරක් ගහන එක නෙවෙයිනේ. හරිද? එහෙනම් ගහන්න ඕනේ සියලුම ආගම් විවේචනය කරන්න ඕනේ. බෞද්ධ ආගමේ විතරද වැරදි තියෙන්නේ? බෞද්ධාගම තුල බෞද්ධාගමේ කරන දේවල් විතරද ඒගොල්ලන්ට පේන්නේ? එහෙනම් ඒගොල්ලෝ අනිත් දේවල් ගැනත් විවේචනය කරන්න ඕනේ. එතකොට මේ අරගලයේ වෙලාවේ අපිට දැක්ක මේ රට තුල සිවිල් අරගලයකට යොමු වෙන්න හැදුවේ ප්‍රචණ්ඩත්වයේ වැපරුවා. මොකද අපි දැක්කා අරගල අපි මෙහෙමයි වැරදිකාරයෙක් හොරෙක් කවුරු වේවා මිනි මරුවෙක් හරි වේවා නැත්නම් මුදල් වංචා කරපු පුද්ගලෙක් හරි වේවා ඒවා නීත්‍යානුකූලව ලේව ඇග්‍රීමකින් තොරව හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට බෑ ඒක නීති අපේ අතට අරගෙන ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගහන්න, ඒගොල්ලන්ගේ ළමයි මරන්න, ඒගොල්ලන්ගේ ඒවට සම්බන්ධ මිනිස්සු මරන්න අපිට බෑ. හරිද? එතකොට අරගලයේ ඒ වෙලාවේ ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන්න ගියා. එතකොට ඒ ප්‍රචණ්ඩත්වය කොහොම හරි ලංකාවේ ආරක්ෂකංශ නවත්ත ගත්තා. නවත්තගෙන ඉවර වෙලා ඒක අසාර්ථක වෙච්ච හින්දා මට මේ පේන විදියට අපිට හැඟෙන විදියට මේ අරගලයේ කියා ගන්න පරගලකාරයෝ ටික නැවතත් ආගමික අන්තවාදය තුලින් වපුරවලා රට තුල සිවිල් යුද්ධයකට අරාදීනවා කියන එක තමයි අපිට පේන්නේ. නතාෂා වෙනුවෙන් පිරිසක් ඉදිරිපත් වෙනවා, අරගල කරුවන් පිරිසක් මාධ්‍ය හමුවත් කියනවා, ඔවුන් කියනවා අපි නිරාගමිකයි, අපිට ආගමක් නැහැ කියලා. ආගමක් නැති කෙනෙක්ට තවත් ආගමක් විවේචනය කරන්න පුළුවන්. විවේචනය කරන්න බෑනේ. ඉතින් එයාට නිරාගමිකයි නම් එයා පාඩුවේ යාගේ නිරාගමික අදහස් දරාගෙන ඉන්න ඕනේ. එයාගේ ආගම අදහස් කරන්න ආගම වෙන ආගම විවේචනය කරන්න යන්න ඕනේ නැහැ. ඔවුන් කියනවා භාෂණීය නිදහස තුල නතාෂට මේ ප්‍රකාශය කරන්න තිබුණයි. නෑ, භාෂණීය නිදහස තුල කියන්නේ දැන් අපිට බෑනේ භාෂණීය නිදහස නැත්තම් භාෂණීය අයිතිය කියලා වෙන මිනිස්සුගේ හැඟීම් වලට බාධාවක් වෙන විදිය දේවල් කරන්න බෑනේ. එතකොට එහෙනම් මේ අපිට භාෂණීය නිදහස ජීවත් වීමේ අයිතිය කියලා මේ මිනිස්සු මිනි මරන්නත් ගනින්. මේක මගේ අයිතිය, මට මේක මෙව කරන්නේ නැහැ කියලා. එතකොට ඒක අර වල්බూరు නිදහසක් නෙමෙයි. භාෂණීය නිදහස ප්‍රකාශන අයිතිය කියන්නේ යම්කිසි සීමාවක අනිකුත් ජාතීන්ට ජනවර්ගවලට ගැටලුවක් නොවන විදියට සිදුවෙන්න ඕන දෙයක්. මේගොල්ලෝ මේ භාෂණීය නිදහස එතකොට නැත්තම් ප්‍රකාශන අයිතිය කියලා ශාස්ත්‍රවාදී ක්‍රියාවලට අපිට අනුබල දෙන්න බෑනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ප්‍රභාකරන් කොළඹ ඇවිල්ලා එහෙනම් කියනවා මේ භාෂණීය නිදහස මගේ ප්‍රකාශන අයිතිය, අපිට ඊළාම් රාජ්‍යයක් ඕනේ කියලා එතන යුද්ධමය වාතාවරණයකට තල්ලු කරන්න පුළුවන්. එතකොට ඒක භාෂණීය අයිති කියලා අපි නිදහස් අපි පාඩුවේ ඉන්නවද? ඔව්, දැන් මේ පිටිපස්සේ තවත් පිරිසක් ඉන්නවයි කියලා ඔබතුමන්ලා හැම කෙනෙක්ම චෝදනා කරනවා. මේ නතාෂා විතරක් නෙමෙයි, නතාෂා පිටිපස්සේ ඉන්නවයි කියලා. දැන් ඔබතුමන්ලා පැමිණිලි කරලා නැහැ නේ කවුරුත් ඒගොල්ලන්ට විරුද්ධව? අපි මෙහෙමයි, අපි මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා අපි ලිඛිතව පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකට ලෝකේ ඉන්න රත්තරන් ජාවාරි රත්තරන් මාෆියාවට සම්බන්ධ සහ ආයුධ මාෆියාවට සම්බන්ධ කොටස් ඉන්නවා කියලා අපිට හැඟී යනවා. එතකොට අපිට මේ පිළිබඳව පේනවා. හරිද? එතකොට මේ ඔවුන් මුදල් ආයෝජනය කළාද කියලා අපි සිවිල් පුරවැසියන් හැටියට අපේ සීමාව ඉඳගෙන අපි ආරක්ෂකංශව දැනුවත් කරලා තියෙනවා. එතකොට ආරක්ෂකංශවල කාර්යභාරය තමයි ඒකට මාෆියාවලට සම්බන්ධ කට්ටිය ඉන්නවද කියලා විමර්ශනාත්මකව ඒ දේ ගැන හොයාබලන එක. එතකොට ඒ විමර්ශනය කරන්න අවශ්‍ය කරන මූලික සාධකේ තමයි අපි මේ දාලා තියෙන්නේ. එතකොට මේ පැමිණිල්ල අනුව ඒගොල්ලෝ අපෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ප්‍රකාශ සටහන් කරගෙන ඉවරලා ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපගේ ආරක්ෂකංශවලට අපි දැඩිව ස්තුතිවන්ත වෙනවා. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්ධියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 0.76 42.60.15 නෙල්සන් 0.77 75 13.48 ලංකා 0.77 07.11.41 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.